සුබදවසක් වේවා කියලා සියලු දෙනාටම ප්‍රාර්ථනා කරනවා. සේද මාවත ආරම්භ කරන්නයි සූදානම් වන්නේ. බොහෝ විට ඔබ මේ සුදු වෙන්න උත්සාහ කරනවාද? එහෙම නැත්නම් තමන්ගේ පෙනුම වැඩි කරගන්න උත්සාහ කරනවාද? සමහර වෙලාවට ඉක්මනින් සුදු වෙන දවසෙන් දෙකෙන් සුදු වෙන්න ගිහිල්ලා ඔබ සමහර වෙලාවට අහිතකර ප්‍රතිඵල වලට භාජනය වෙලා තියෙනවාද? අන්න ඒ හින්දම තමයි අද දවසේදී අපි අවධානය යොමු කරන්න සූදානම් වන්නේ. නිරෝගී පැහැපත්භාවය සම්බන්ධව, එහෙම නැත්නම් නයු හර්බ් සම්බන්ධව තමයි කතා බහ කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපිත් එක්ක කතා බහට එකතු වෙලා ඉන්නවා අද දවසේදීත් වෙනදා වගේම ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනියක් වන ජැකී අපොන්. සුබ දවසක් කියලා පිළිගන්නවා. සුබ දවසක්. අපි ප්‍රශ්න වලට අවධානය යොමු කරන්නේ සූදානම් වන්නේ නිමන්ති ප්‍රමෝදා අඹගහ තැන්නින් තමයි මේ ප්‍රශ්නේ යොමු කරලා තියෙන්නේ. මම බ්ලීචින් ආසාදන වලට නයු හර්බ්ස් ඇලෝ ජෙල් එක, ඇලෝ ෆේස් වොෂ් එක, නයු රෝස් එක ගන්නවා. ඇලෝ ජෙල් එක හැමදාම උදේට ගන්නවා. ඒත් අඩු වෙලා නැහැ කියලා තමයි කියන්නේ. ඕ දැන් උදේට විතරක් ඇලෝ ජෙල් ගන්නකොට ඒක මදි. ඇත්තටම උදේ ගාපු එක හැන්දෑ වෙනකම්ම මූණේ තියෙන්නේ නැහැ. ගාන සැනින් මේක මූණට උරා ගන්නවා. ඉතින් නැවත වතාවක් ඔබට පුළුවන් නම් දවල්ට මූණ හොදලා නැවතත් ඇලෝ ජෙල් එක ගන්න. දවසට තුන් සැරයක්වත්, ඒ කියන්නේ උදේට, දවල්ට සහ රාත්‍රී කාලයේ නිින්දට පෙර ෆේස් වොෂ් එකෙන් මූණ හොදලා ඇලෝ ජෙල් එක ගන්න පුළුවන් නම් හොඳයි. ඔබ හරි ආකාරව ආලේපන තුන භාවිතා කරනවා නම් අයබ්‍රෝස් ගන්න ගමන් තමයි ඇලෝ ෆේස් වොෂ් ඇලෝ ජෙල් භාවිතා කරන්නේ. නමුත් එකම අඩුපාඩුව තියෙන්නේ ඇලෝ ජෙල් එක ගන්න වාර ගන්න මදි. එක දවසට එක සැරයක් ගාලා උදේට විතරක් ගාලා ඒක සෑහෙන්නේ නැහැ. ඒකයි ඔබගේ ප්‍රතිඵල ප්‍රමාද. ඉතින් ඔබට පුළුවන් නම් බලන් ඉන්න හැමෝටම ඇලෝ ජෙල් පාවිච්චි කරන අයට පුළුවන් නම් දවසට තුන් සැරයක්වත් ගන්න. ඒක ඉතාමත්ම හොඳයි. හොඳයි. දැන් මේ මාලනී අපට යොමු කරලා තිබෙන ප්‍රශ්නයක් නෙමේ, ස්තුතියක් යොමු කරලා තිබෙන්නේ. ගමක් සඳහන් කරලා නැහැ. ආයුෆාමයි එක හා ඔබ ඇතුළු කණ්ඩායම් වෛද්‍යවරුන්ටත් ස්තුතියි කියලා තමයි තියෙන්නේ. ඇයි කියනවා මේ සුදු වෙන කැප්සූල් දැන් සුදු වීම කතා කරන්නේ නැහැලු. ඒ ඔබලා කරපු දැනුවත් වීම හින්දා කියලා හිතනවලු. ඒ නිසා හැම දෙනාටම ස්තුතියි කියලා කියන එකට මොන හරි උත්තරයක් තියනවද? ඔව්, ඉතින් ඇත්තටම අපිට ස්තුති කරනවා වගේම මම කැමති ආයුෆාමා ආයතනය වෙනුවෙන් සෞඛ්‍ය අමාත්‍යංශයට ස්තුති කරන්න. මොකද අපි අවුරුදු 9ක් 10ක් තිස්සේ කියපු ඒවා පළදරුවා කියලා මට හිතෙනවා. මොකද ඒ වෙළඳ දැන්වීම පවා වෙනස් කරන තැනට ඇවිල්ලා තියෙනවා. මොකද සුදු කියන වචනේ දැන් භාවිතා කරන්න ඒක තහනම් කරලා තියෙන්නේ. වයිට්නින් කියන දේවල් අපි හැමදාම පුනපුනා කිව්වා, මේ වයිට්නින් හමට අහිතකරයි, සෞඛ්‍යට අහිතකරයි කියලා. නමුත් ඒ කියපු දේ ඇත්තටම සෞඛ්‍ය අමාත්‍යංශය පිළි අරගෙන ඒක තහනම් කරලා තියෙනවා. ඒ හින්දා ඇඩ්වර්ටයිස්මන්ට් පවා ඔය බය නැතුව සුදු වෙන්න, ඒ වගේ කියපු ඒවා දැන් බය නැතුව පැහැපත් වෙන්න කියනවා, බය නැතුව ලස්සන වෙන්න කියනවා. ඇත්තටම සුදු වෙන ඒවා ගැන කතා කරපුවා, ඒවා ගැන කතා කරන්නෙම නැහැ. ඉතින් ඇත්තටම ඒ වගේ වෙළඳ දැන්වීම් පවා වෙනස් වෙලා තියෙනවා ඒ නිසා. නමුත් මතක තියාගන්න, ඕවර්නයිට්, ඒ කියන්නේ අද තහනම් කරාම හෙට වෙළඳ දැන්වීමක් වෙනස් කරාට අන්තර්ගතේ ඒ වගේ වෙනස් කරන්න බෑ. ඒ ප්‍රින්ට් කරලා එන ඒවා එහෙමමයි. ඒ වගේම අන්තර්ගතය ඇතුලේ අඩංගු දේවල් එහෙම වෙනස් කරලා නැහැ. ඉතින් ඒක පොඩි බොරුවක් විදිහට තමයි යන්නේ. ඉතින් ඕගොල්ලෝ ගොඩක් ප්‍රවේසම් වෙන්න වචන වලට රැවටෙන්න එපා. මොකද දැන් සුදු කියන වචනේ භාවිතා වෙන්නේ නැතිකොට ඕගලන් හිතන්න එපා ඒක හැමත හිත කරයි, ඉතාමත්ම සෞඛ්‍ය සම්පන්න විදිහට හදලා තියෙන උසස් ප්‍රමිතියෙන් යුතු ආලේපන කියලා. එහෙම දවසින් දෙකින් වෙනස් කරන්න බෑ. ඒ හින්දා අපිට අතේ තියෙන ප්‍රොඩක්ට් එකත් එක්ක ඔබ දුරකථන ඇමතුමක් දුන්නොත් ඔබ හොඳ දෙයක් නම් භාවිතා කරන්නේ, දිගින් දිගටම අපි භාවිතා කරන්න කියලා කියනවා. එහෙම නැත්නම් ඉක්මනටම නවත්තලා ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල් සහ නයිබ්‍රෝස් භාවිතා කරන්න කියනවා. මොකද දැනට බ්ලීචින් ආසාදන වලට තියෙන එකම විසඳුම ඒ තුන පමණයි. අපි දුරකථන අංකය මතක් කරන්න, මේ දුරකථන අංකයෙන් ඔබට එමතුමක් ලබා ගැනීම හැකියාව තියෙන 0770-013-795 ප්‍රශාන්ති වීරසේකර වස්කඩුවේ මේ ප්‍රශ්නේ යොමු කරන්නේ. මම නම් වයිටින් ක්‍රීම් කිසිවක් භාවිතා කරන්නේ නැහැ, කොහොත්ම භාවිතා කරන්නේ නැහැ. හැබැයි භාවිතා කරන නිලියක් කිව්වා කිහිලියට කළු වෙච්ච එක ටග් ගාලා යනවා කියලා. ඒ නිසා වයිටින් ඩියෝ එකක් තමයි භාවිතා කරන්නේ. ඒ මට නයු හර්බ්ස් එකේ බ්ලීච් ආසාදර වලට තිබෙන නයලෝ ජෙල් එක, ඇලෝ ෆේස් වොෂ් එකට නොගිහින් සමහි පැහැයට තිබෙන බූස්ටර් එකට යන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඔව්, ෆෙයර්නස් බූස්ට් එකට දැන් මම යන්න බෑ. මොකද ඔබ වයිට්නින් කියන මොනවා හරි දෙයක්, ඒක බොඩි ලෝෂන් වෙන්න පුළුවන්. දැන් ඔබ ඩියෝඩ්‍රන්ට් එකක් පාවිච්චි කරන්නේ, ක්‍රීම් විතරක් නෙමෙයි වයිට්නින් හොඳ නැත්තේ. වයිට්නින් කියන නම තියෙන, එහෙම නැත්නම් වයිට් කියන නම තියෙන කිසිම දෙයක් ඇඟට අහිතකරයි. ඒක මතක තියාගන්න. ඔබ ඩියෝඩ්‍රන්ට් එක කිහිලි ප්‍රදේශවලට ගානකොට ඒක ලේ වලට කිඳා බහිනවා රසදිය තියෙන නිසා. ඊට පස්සේ ලේ ඇඟ හැමතැනම ගමන් කරනවා. එතකොට ආසාදනයේ නොයෙකුත් ඇඟවලින් පිට දාන්න පුළුවන්. ඒක තමයි ඔය ටග් ගාලා ඉවත් වෙනවා කියන්නේ පැල්ලම. එහෙම ටග් ගාලා යන්න බෑ. දවස් 28ක් යනවා හරියටම සෛල පෝෂණය වෙලා එළියට තල්ලු වෙලා එන්න. ඒ කියන්නේ මාසයක් යනවා
උසස් ප්‍රමිතියෙන් යුතු නිෂ්පාදනයකින් ප්‍රතිඵල ලබන්න. ඉතින් ටග්ගාල වෙනවා කියන්නේ අද ගෑවොත් හෙට, එහෙම නැත්නම් දැන් ගෑවොතින් ඊළඟ පැයේදී ඒ පැල්ලම ගිහිල්ලා එහෙම වෙන්න බෑ. එහෙම වෙනවා කියන්නේ ඒ වයිට්නින් ප්‍රොඩක්ට්ස් දැන් වයිට් කියන නම තහනම් වෙච්ච එකේ ප්‍රවේසම් වෙන්න ඕගලන් භාවිතා කරනකොට ඩියෝඩ්‍රන්ට් එකක්, බොඩි ලෝෂන් එකක්, කිසිම දෙයක් වයිට්නින් භාවිතා කරන්න එපා. හොඳයි, අපේක්ෂා සරණමාලික හතුඩුවෙන් මේ ප්‍රශ්නේ යොමු කරලා තිබෙන්නේ. මම නයුරෝස් ඇලෝ ෆේස් වොෂ් එක, ඇලෝ ජෙල් එක මාස 8ක භාවිතය සමග බ්ලීචින් ආසන සම්පූර්ණ සෝ වෙලා. ඒත් මම නයු ෆයානස් සමග නයු හර්බ්ස් බූස්ට් එකට මාරු වෙන්න පුළුවන්ද කියලා තමයි අහන්නේ. ඔව්, ඔබට 100%ක් සුවයි කියලා හිතනවා නම් ඔබට පුළුවන් නම් ඇවිල්ලා හැම චෙක් කරගන්න කටුබැද්දෙත් මේගොමෙත් ඒක නොමිලේ කරන්නේ. නමුත් එන්න බැරි අය මාස 8ක් අවුරුද්දක් වගේ කාලයක් ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල්, නයුරෝස් භාවිතා කරා නම් ඔබට අපේ නයු ෆයානස් එකට මාරු වෙන්න පුළුවන්. නයි ෆයානස් එක අභ්‍යන්තරව ගන්න ගමන් ඔබට ෆයානස් බූස්ට් එක බාහිර සත්කාරයක් හැටියට රාත්‍රී කාලයට භාවිතා කරන්න පුළුවන්. සියලුම පැල්ලම් ඉවත් වෙනවා. නමුත් ඉක්මනට නෙමෙයි, අර ටග්ගාල වෙන්නේ නැහැ. ඒක මාසයක් දෙකක් තුනක් යනකොට නිට්ටාවටම සුව වෙලා සියලුම පැල්ලම් ඉවත් වෙන්න ගන්න. හොඳයි, මේ අයිෆාමා ආයතනයේ මේ ඇඩ් එකක් කරලා තිබෙනවා. ඇඩ් එක චුට්ටක් බලන්න පුළුවන්. බලමු. මං සුදු වෙන්න ගාපු ක්‍රීම් එක නිසා බලන්න මගේ සමට උණු දේ. මේ බ්ලීචින් නිසා ඇති විය හැකි ආසාදිත් තත්ත්වයක්. පැහැපත් නොවී සුදු වෙන්න විතරක් හිතන අයට මේ තත්ත්වය ඇති විය හැකි. මේ තියෙන්නේ ඔය ආකාරයේ බිබිලි, ඇස් වටේ කටවටේ කළුවීම්, අලුහම් වැනි ලප, සමෙහි වයස්ගත සුදු මැලි තැම්බුණු ස්වභාවයක් ඇති වුණු අවස්ථා. බ්ලීචින් ආසාදිත සමට එකම සාර්ථක විසඳුම. නයිප් හර්බ්ස් ඇලෝ ෆේස් වොෂ්, නයිප් හර්බ්ස් ඇලෝ ජෙල්, නයිප් රෝස් කැප්සියුල්. මෙවැනි නිරෝගිමත් පැහැපත් සමකට මම නිර්දේශ කරන්නේ නයිප් හර්බ්ස්. හොඳයි, මේ නයු හර්බ්ස් ගැන ගොඩක් අය කතා බහ කරන වෙලාවේ තරණි හේව අවිතාරණ පස්සයාලින් මේ ප්‍රශ්නේ මොකද තියෙන්නේ. නයුරෝස් ලංකාවේ හදන්න ගන්න එකත් ඔබලා එය බලන්න ගිය විදියත් අපි මීට මාස කීපයක පෙර දුටුවා. කොපි සමාගම් එකත් කොපි කරයිද කියලා අහනවා. ඔව්, ඇත්තටම ඒක විතරයි තිසංක දැන්ට කොපි කරලා නැත්තේ. ඇලෝ ෆේස් වොෂ්, ඇලෝ ජෙල්, ටී ට්‍රී ෆේස් වොෂ්, ඒ වගේම වැල්මී, හැම දෙයක්ම කොපි කරා. නමුත් හරියාකාරව කොපි කරේ නැහැ. ඕනම දෙයක් කොපි කරන්න පුළුවන්. හැබැයි මම විශ්වාස කරනවා ඒක සම කරන්න බෑ. ප්‍රමිතිය ඒ ආකාරයෙන් ගන්න බෑ. මොකද සොෆ්ට් ජෙලටින් තාක්ෂණය කියන්නේ දැනට ලෝකේ තියෙන උසස්ම තාක්ෂණය. සොෆ්ට් ජෙලටින් කැප්සියුල් හදන මැෂිනරි ගේන්න ඒක ලේසි නැහැ. ඉතින් හාඩ් ජෙලටින් ගෙවල් වල උනත් පුළුවන් ඒ කොපු දෙකක් මැද්දට මොන හරි දාලා වහලා හදන්න. ඒ මැෂිනරි ඕන තරම් තියෙනවා ලංකාවේ. නමුත් සොෆ්ට් ජෙලටින් තාක්ෂණය මං හිතන්නේ කරයි කියලා. හැබැයි මේක අනාවැකියක් වෙන්නත් ඉඩ තියෙනවා. මොකද ඒකත් කොපි කරන්න ඉඩ තියෙනවා. ඒ කියන්නේ ෆැක්ටරි එකක් එන්න ඉඩ තියෙනවා. නමුත් ඒ ප්‍රමිතිය නම් එන්නේ නැහැ කියන එක ස්ථිරයි. මොකද ඒ ප්‍රමිතිය ගන්න ලේසි නැහැ. මොකද අපි S දෙකෙන්ම දැක්කා අමුද්‍රව්‍ය ඉඳලා පැකින් වෙනකම්ම ඉතාමත්ම උසස් ප්‍රමිතියකින් තියෙන්නේ පල්ලි කැලේ අපේ ෆැක්ටරි එක. ඉතින් ඉස්සරහට ඒ කොපි සමාගම් ඒවත් කොපි කරයි. නමුත් ඉඳලා බලමු. ඒ ප්‍රමිතිය නම් ගන්න ලේසි නැහැ. කුෂී කළුබෝවිලෙන් මේ ප්‍රශ්නේ යොමු කරනවා. නයු හර්බ්ස් බොඩි ලෝෂන් එක ගන්නද මිස් කකුල් වලට තිබෙන ඩයිගතිය, ඒ කියන්නේ අර මියලි ගතිය නැති වෙන්නට හරියට සුදු පාටට මතුවෙලා පවා පේනවා කියලා තියෙනවා. නයු බොඩි ලෝෂන් එකේ තිබෙන්නේ බොඩි ස්කින් එක පැහැපත් වෙන්න විතරද කියලා අහනවා. ඔව්, ඇත්තටම පැහැපත් වෙනවට කලින් මොයිස්චරයිස් වෙන්න ඕනේ. ඒ කියන්නේ තෙතමනය ලබා ගන්න ඕනේ හොඳට. ඒකයි ඔබ කියන්නේ සුදු පාටට එනවා කියලා මතුවෙලා මෙහෙම පොඩ්ඩක් හීරුවත් සුදු පාටට එන්නේ ගොඩක් හැම වියලි වුණාම, ඩ්‍රයි වුණාම. ඉතින් ඩීහයිඩ්‍රේට් වෙන්න දෙන්න නරකයි. ඩ්‍රයි ස්කින් එක ඉතාමත්ම තවත් වේල් වුණාම ඩීහයිඩ්‍රේට් වෙනවා. ඉතින් එහෙම වෙන්න ඉඩ දෙන්න එපා. බොඩි ලෝෂන් එක භාවිතා කරන්න නාන හැම විටකම, ඇඟ හේදන හැම විටකම, තෙතමාත්තු කල් ඉවරලා ඒක මුළු ශරීරේම, බෙල්ලෙන් පල්ලෙහා මුළු ශරීරේම ගා ගන්න. බොඩි ලෝෂන් එකෙන් පැහැපත් වෙනවත් එක්කම හොඳ පෝෂණයක් ලැබිලා හොඳ තෙතමනයක් ලැබෙනවා. ඉතින් ඒ දෙක ස්ථිර වශයෙන්ම කරගන්න. මොකද නැත්තම් මූණයි බෙල්ලයි එකපාටක් ඇඟ වෙනම ටෝන් එකක් වෙනවා. ඉතින් එකම ටෝන් එකකට ගන්න බොඩි ලෝෂන් එක භාවිතා කරන ගමන් නයිෆ් ෆයානස් එකත් භාවිතා කරන්න අමතක කරන්න එපා. හොඳයි, ඔබට තැකියා තියෙන මේ දුරකථන අංකෝසේ අමතුමක් ලබා ගන්න. එවිට නිෂ්පාදනය සම්බන්ධව බොහෝ කාරණා දැනගැනීමේ හැකියාව තියෙන 0770103705 0770103707 වගේ තමයි දැනගන්න කාරණාවක් තිබෙනවා නම් ලිපියක් යොමු කරන්න හැකියාව තියෙන. එහෙම නැත්නම් පැමිණ හමුවන්නටත් හැකියාව තියෙන අයිෆාමයන් නියුට්‍රා පුජ්ජලික සමාගම මායිලිය ජා එල කියලා ලිපිණයට කතා බහ නිමා කරන්නයි සූදානම් වන්නේ. කතා බහට පැමිණීම සම්බන්ධව ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පිනියක් වන ජැකී අපොන් සුපර් බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ සියලු දෙනාට ආරාධනා කරන දිගටම TV දරණත් එක්ක රැඳෙන්න.